අපි පසුගිය 25 වෙනිදා ප්‍රතිපත්ති ප්‍රකාශනය තමුන්වහන්සේලාට ඉදිරිපත් කරා. රට හදන සෞභාග්‍යයේ දැක්ම අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කළේ මේ රටේ ඉන්න වෘත්තිකයන් බුද්ධිමතුන් වගේම ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන් මෙයාගේ සහභාගිත්වේ නැතුව පසුගිය වසර 4 තුළ මේ රටේ තිබෙන ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් අරගෙන ඒවට සැලසුම් අපි සකස් කළා. ඒ වගේම ගම සමග පිළිසඳරක් ව්‍යාපෘතිය වැඩසටහන යටතේ තමුන්නාන්සේලාගේ අදහස් විමසලා ඒ අදහස් උත්යට එක් කරා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රායෝගික වැඩසටහනක්. ඒක ක්‍රියාත්මක කරන්නට පුළුවන් වැඩසටහනක්. අපි මගේ දූර කාලය ඇතුළත මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ තියෙන සියලුම කරුණු මම ඉෂ්ට කරනවායි කියන එක තමුන්නාන්සේලාට මම තහවුරු කරනවා. අපි සෑමදාමත් අභියෝග බාරගෙන ඒ අභියෝග ජයගත්ත කණ්ඩායමක්. අපි ළඟ හිටින් ඉන්නේ වැඩ කරන්නට පුළුවන් කණ්ඩායමක්. තමුන්නාන්සේලා දන්නවා මට බාර දුන්නු වගකීම් සියල්ලක්ම මම 100%ක්ම ඉටු කරා. ආරක්ෂක ලේකම්වරයා වශයෙන්, නගර සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා හැටියට, මම මන්ත්‍රීවරයෙක් වෙලා හිටියේ නැහැ. මම ඇමතිවරයෙක් වෙලා හිටියේ නැහැ. නමුත් මට බාර දුන්නු වගකීම් මම ඉටු කළා. නමුත් රජයක බලවත් ඇමතිවරයෙක් වෙලා ඉඳලා කියන දේවල් කරන්නේ නැතුව තමන්ට ජනාධිපතිකම හම්බුනොත් ඒව කරනවයි කියනවනම් මම හිතන්නේ ඒක අපිට විශ්වාස කරන්න බැරි විහිළුවක්. තමන් ඇමති මණ්ඩලයේ සමාජිකයෙක් වෙලා ඉඳගෙන සාමූහික වගකීම දරන ගමන් තමන්ගේ ප්‍රධානතම පොලිසිය ප්‍රධානතම නිලධාරියා නීතිය නවන්න ලෑස්ති වුණ අවස්ථාවක, ඒ වගේම නීති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ඇයට නීති කඩන්නත් පුළුවන් හදන්නත් පුළුවන් කියන රජයක හිටපු බලගත් අමාත්‍යවරයෙක් ඇවිල්ලා කියනවනම් නීතියේ ආධිපත්‍යය තහවුරු කරනවයි කියන එක විහිළුවක්. අපි අද මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළා. අපි කතා කළේ අපි ඉදිරියට අනාගතයට කරන වැඩපිළිවෙල, අපිට කරන්න පුළුවන් දේවල්, අපේ ප්‍රතිපත්ති. නමුත් සමාජ මාධ්‍යවල බොරු ගොතලා ජනතාව මුලා කරන විශාල අභූත චෝදනා නගලා ජනතාව මුලා කරන්න හදනවා නම් මම හිතන්නේ අද ජනතාව තමද බුද්ධිමත් ඒවට රැවටෙනවා කියලා. ඒ වගේම මම පැහැදිලිව කිව්වා අපි දැන් තිබෙන මේ දේශපාලන තිබුණු දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නට ඕන. අපි ප්‍රතිපත්තිමය අර්ථ ක්‍රියා කරන්නට අපි තීරණ ගන්න ඕන. ප්‍රතිපත්තිමය අර්ථ මොන දේශපාලන පක්ෂයකට අයත් වුණත් තමුන්ට එකඟ වෙන්නට පුළුවන් ප්‍රතිපත්ති ඉදිරිපත් කරන පුද්ගලෙක් ඉන්නවා නම් මම හිතන්නේ අපේ අනාගතය වෙනුවෙන්
ඔහුට සහයෝගය දෙන්නට ඕන. අපි ප්‍රතිපත්ති මත තමයි ප්‍රතිපත්ති වලටයි ගරු කරන්නට ඕන. නැතුව බොරු ගොතලා ජනතාව මුලා කරන්නට. ඒ වගේම තමුන්වන් සල්දාන්න ඇති ඊයේ සිද්ධියක් සිද්ධ වුණා. මම එහෙදි කිව්වා කවුරු එය කරත් නීතිය ක්‍රියාත්මක කරන්නට ඕනි. ඒක තමයි හරි දේ. වැරද්දක් සිද්ධ වෙලා තිබෙනවා නම් කාගෙන් හරි ඒ නීතිය ක්‍රියා කරන්නට අය ඉන්නවා, අය නීතිය ක්‍රියාත්මක කරන්නට ඕනි. බෑ එවැනි දේවල් මම කිසිසේත් අනුමත කරන්නේ නැtei කියන එකත් මම සඳහන් කළා. ඒ වගේ අපි ඉදිරියේදී ඇති කරන රජයක් තුල මේ රටේ නීතිය අපි ස්ථාපනය කරනවායි කියන එක මම සාතික කරනවා. අපි පොලිසිය දේශපාලනීකරණය නිවත් කරනවා. පොලිසිය තමුනාන්සලා දන්නවා අවාසනාවකට එදා අපි පොලිස් සේවාව මේ රටේ නීතිය හා සාමය ගෙනෙන්නට විශාල සේවයක් කරා. ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලය සහ බුද්ධිංශෙක් වෙලා. නමුත් එදා අපි දන්නවා පොලිසිය තියෙනවා TID Terrorist Investigation Division, ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ වගේම CID එක, අපරාධ පරීක්ෂණ කොට්ටාසේ. එදා අපි ඒ අය කිසිම වෙටක එක්සත් ජාතික පක්ෂයේ කිසිම කෙනෙක් පිටපස ගිහිල්ලා දේශපාලන පලි ගත්තේ නැහැ. අපි එදා එක පාවිච්චි කරේ මේ රටේ ත්‍රස්තවාදය, මේ රටේ පාතාලය, මේ පාලේ කුඩු කාර්යෝ අල්ලන්න, නීතිය ක්‍රියාත්මක කරන්න. නමුත් මේ රජය ආවට පස්සේ දක්ෂ නිලධාරීන මාරු කරලා එයාගේ නිලධාරීන් කිහිප දෙනෙක්ව දාගෙන තමුන්නාන්සල දන්නවා මේ ආයතන පාවිච්චි කරේ දේශපාලන විරුද්ධවාදීන් පිටපස ගෙන යන්නට, හඹා යන්නට. ඉතින් ඒ අමාත්‍ය මණ්ඩලයේ හිටිය ඇමතිවරේ දැන් නීතිය ස්ථාපනය කරන්න කතා කරනවා නම් එදා ඒවට විරුද්ධ නූනේ ඇයි කියන ප්‍රශ්නය ඇති වෙනවා. එදා අපේ අමාත්‍ය මණ්ඩලය සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් තමයි ඒගොල්ලන්ගේ මූලික වගකීම. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා විතරක් නෙවෙයි, ඒ අවසන් කළාට පස්සේ මේ රටේ නැවතත් එවැනි සිද්ධියක් ඇති නොවන විදියට අපි ආරක්ෂක සැලැස්මක් හදලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, අපි ඒ පළාත්වල ඒ අයට නැවත එවැනි දෙයක් සිදු නොකරන්නට ඒගොන අයගේ මානසිකත්වය හදන්නට අපි එදා ඒ සටන් කරපු LTT ත්‍රස්තවාදීන්ව අපිට යටත් වුණු අය, අපිට බාර වුණු අය අපි පුනරුත්ථාපනය කළා, සමාජගත කරා. ලෝකෙ කොහෙවත් ඒක කළා නැහැ. ඒ වගේම විශාල සංවර්ධනයක් අපි මේ පළාත්වලට ඇති කළා. අද මම දැක්කා දෙමළ සන්ධානයෙන් විශාල ප්‍රකාශනයක් කළා තිබෙනවා. ඇයි ඒ අය ඒ අපේ විරුද්ධ පැත්තට සහයෝගය දෙන්නට ඉදිරිපත් වෙලා තියෙන්නේ? මේ වචන කිපයක් පමණයි. ඒකෙන් පැහැදිලි වෙන්නේ ඒ අය මොනවා කිව්වත් ජනතාව වෙනුවෙන් නෙවෙයි, රට බෙදීම වෙනුවෙන් යම් කෙනෙක් එයට සහයෝගය දෙයි කියලා හිතනවාද, එන්නේ ඒ අයට සහයෝගය දෙන්න. ඒ වචනවල කිසිම අර්ථයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරේ අපි තමයි අවුරුදු 30කට පස්සේ.
පළාත් සභා ක්‍රමය ගෙනාවේ ඒ ප්‍රශ්නයට විසඳුමක් වශයෙන්. නමුත් අවුරුදු 30ක් යනකම් අනිත් පළාත්වල මැතිවරණ තිබ්බා, උතුරේ මැතිවරණ තිබ්බේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි පළවෙනි වතාවට මැතිවරණයක් පැවැත්වුවේ. ඒ වගේම එදා ආයුධ සන්නද්ධ කණ්ඩායම් හිටිය අවුරුදු ගණනාවක් තිස්සේ අපි මැතිවරණ තියන්නට ඉස්සෙල්ලා ඒ අයගේ ආයුධ අපි ඉවත් කළා, සංවර්ධනය ඇති කළා. මේවා ගැන කතා කරන්නේ නැහැ. එදා අපි ඒ පළාත්වල සාමයෙන් නිඳ ඒ දරුවන්ට පාසල් යන්න අපි තමයි පුද්ගලික අංශයට කතා කළා. කර්මාන්ත ශාලා ආරම්භ කරේ පතිවල. දේවා ගැන මේ අය කතා කරන්නේ නැහැ. ඒ අය සහයෝගය දෙන්නේ ඒ අයගේ ඒ නායකයන්ගේ අවශ්‍යතාවය වන රට බෙදන ඒ වැඩස්ථානට සහයෝගය දෙයි කියලා හිතන අයට තමයි මේ ප්‍රකාශනෙන් සාධාරණී කළ තියෙන්නේ ඒ අයගේ සහයෝගය. අපි එදා ඒ කරපු ආරක්ෂක වැඩපිළිවෙල මේ රජය බලයට ආවට පස්සේ ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිම අවබෝධයක් නැතුව කිසිම ප්‍රමුඛත්වයක් දෙන්නේ නැතුව වැඩ කළා. ඒ හින්දා තමයි විදේශීය බුද්ධි අංශ මගින් මේව පහර දීමක් වෙන්න සිද්ධ වෙනවා. ඒ පහර දීම ඇති වෙන්නේ මේ දවසේ. ඒ පහර දීම සිදුවන ආකාරය, ඒ පහර දීමට සම්බන්ධ වන පුද්ගලයන්ගේ නම්, ලිපිනයවල්, දුරකථනාංක, මේ සියල්ලක්ම දීලා තියෙද්දී මේ රජයට බැරි වුණා ඒක වළක්වන්නට. ඒකට මුළු ඇමති මණ්ඩලයම වග කියන්නට ඕන. ඇමති මණ්ඩලයේ බබල ඇමතිවරයෙක් වශයෙන් ඉඳලා දැන් කියන්නට බෑ මම ජාතික ආරක්ෂාව තහවුරු කරනවා. කරන්නට තිබුණු දේවල් කරන්නේ නැතුව නැවතත් බලය ඉල්ලනවා. මේ අපි අපේ වැඩසටහන යටතේ, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ අපි පැහැදිලිව අපි ඉදිරිපත් කළා තිබෙනවා මේ රටේ ආරක්ෂාව තහවුරු කරන හැටි, ස්වෛරීභාවය ඇති කරන හැටි, ආරක්ෂා කරන හැටි, එවාගේම මේ රට සංවර්ධනය කරන ආකාරය. අපි නැවතත් මේ රටේ ආරක්ෂක අංශවලට ඔවුන්ට බියක් සැකක් නැතුව, නිදහසේ බලපෑමක් නැතුව රාජකාරී කරන්නට අවශ්‍ය නීතිමය ආවරණය අපි ලබා දෙනවා. බුද්ධි අංශ තමයි රටක ආණ්ඩුවට අනතුරු හඟවන්නේ. මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියන එක. බුද්ධි අංශ කඩා වැටිලා නම්, බුද්ධි අංශ නිලධාරීන්ට අභූත චෝදනා නගලා උංගල හිරගෙවල් වල නම් කොහොමද රජය දැනගන්නේ? මෙන්න මේ බුද්ධි අංශ අපි නැවතත් ස්ථාපනය කළා. ඒ අවශ්‍ය බලතල උන්ට ලබා දීලා මේ රටේ ආරක්ෂාව, තමුන්නාංශේලාගේ ආරක්ෂාව. අද මම මේ අවස්ථාවට එනකොටත් දන පිටණියේ හිටිය ජනතාවගෙන් මම ඇහුවම මොකක්ද දැන් තමුන්නාංශේලාගේ තියෙන ප්‍රශ්න? එයා කිව්වේ අපිට මේ රට ආරක්ෂා කරලා දෙන්න, ඊට පස්සේ අනිත් ප්‍රශ්න අපි විසඳමු කියලා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.